විද්‍යාලෝක ජාතික පාසලේ තවත් සුවිශේෂ දිනයක් 2023 දෙසැම්බර් මාස 20 දින සනිටුහන් විය. මෙම වීඩියෝ දිගේ හැරුම් එම් ඓතිහාසික සිදුවීම විද්‍යාලීය මදක සඳහන්ට විද්‍යුක් සටහනක් ලෙස ලියා තිබීමයි. විද්‍යාලයේ විදුහල්පති හේමන්ත පනාගොඩ මැතිතුන්ගේ සංකල්පයකට පණ දෙමින් විද්‍යාලීය ශිෂ්‍ය නායක නායිකාවන් සමූහයේ එකතු වෙන ප්‍රජා සත්කාරයක් ලෙස අසේලපුර මහවැලි බී කලාපේ නාගස්තැන්න ප්‍රාථමික විද්‍යාලය වෙත පාසලේ දුව දරුවන්ගේ අත්‍යවශ්‍ය ඉගෙනුම උපකරණ හා අනෙකුත් ද්‍රව්‍ය බෙදා දීම සිදු කෙරිණි. මෙහිදී ඔබ දකින්නේ දරුවන් මෙම කාර්යභාරය සාර්ථක කර ගැනීම සඳහා පෙර සූදානම් වූ ආකාරයයි. මෙම මානුෂීය කාර්යභාරය පසුපස සිට ශිෂ්‍ය නායක නායිකාවන් බලමුළු ගැනීම තවත් එක් සුවිශේෂ චරිතයක් සිහිපත් කළ යුතුමයි. ඒ විද්‍යාලෝක පාසලේ ආචාර්ය උකුල් කුරුපු මහතායි. පාසලේ සිට කිලෝමීටර් 200ක් පමණ අතිශය දුෂ්කර ගමනක් යාමට ඇතිසේයි. ආන්දර 4 වන විට නියෝජ්‍ය විදුහල්පතිනිය සමග අපි පාසලට පැමිණ රැස් කළ බඩු බාහිරාදිය අප වෑන් රථයට පටවා ගත්තා. මග දෙපස අලියතුන් ගහන හබරණ වන පියස පසු කරමින් මනම් පිටිය වෙත අපි පැමිණියා. සුප්‍රසිද්ධ මනම් පිටිය පාලම පසු කරන විට අපහට දැනුනේ කිව නොහැකි හැඟීම් සමුදායක්. දිනවල කඩා හැලෙන අධික වර්ෂාව නිසා ගංගාවල් ඇල දොළවල් පිරි ඉතිරි ගොස් තිබුණා. කෙලවරක් නොපෙනෙන මහා කිත්තයායන් පසු කරමින් අපි ඉදිරියටම ඇදී ගියා.
නිත ගැටෙන සුන්දර දසුන් නිසා අපි කිසිවිටක කිසිදු මහන්සියක් විඩාවක් දැනුනේම නැහැ। ක්‍රමයෙන් අපි නාගස්තන්න විද්‍යාලය වෙත යන දුෂ්කර මාර්ගය වෙත පිවිසියා। නාගස්තන්න විද්‍යාලයේ නාම පුර දකින්න විට අපිට දැනුනේ කිව නොහැකි සතුටක්। කිසියම් පාළු ස්වභාවයක් ගත් කුඩා පාසල දෙස මොහොතක් අපි හැමෝම බලා සිටියා। පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මඩකලපු දිස්ත්‍රික්කයට මායි වැලිකන්ද අධ්‍යාපන කලාපයේ දිඹුලාගල අධ්‍යාපන කොට්ටාෂයට අයිති වැලිකන්දේ සිට කිලෝමීටර් 10ක් 11ක් පමණ ඈතින් පිහිටා ඇති මෙම කුඩා පාසලේ දැනට දරුවන් 30 දෙනෙකු පමණ අකුරු කරනවා। පාසලෙහි විදුහල්පතිතුමනි ඇතුළු තවත් ගුරුවරියන් 30 දෙනෙකු සේවය කරනවා। පන්ති කාමර හිසුවා මේ ඉන්න දරුවන් කීප දෙනා සමග විවිධ ක්‍රියාකාරකම් වල යෙදී ඒවා පන්ති කාමර තුල ප්‍රදර්ශනයට කර තබා ඇති ආකාරයේ අපට දක්නට ලැබුණා। ඔයාලා හතර දෙනා විතරයි ඉන්නේ නේ ඈ මොකද්ද පුතාගේ ඔයාගේ පුතාගේ නම මොකද්ද ඔයාගේ නම මොකද්ද දසුන් කෞශල්‍ය දැන් කී පන්තිද හතර පන්තිද නේ දෙකේ පන්තිය ආ පුතා හ්ම් ඉස්කෝලේ හතර ඉගෙන ගන්නව නේද මෙහිදී TAK මදුමාදවී ගුරුතුමිය අපිට උන්චි විස්තරයක් කළා। සුබදසනක් වේවා। අපේ ඉස්කෝලේ ආරම්භ කරන්න තියෙන අනුගණන් වගේ අපේ මුල්ම ගුරුතුමා තමයි පුෂ්ප කුමාර ගුරුතුමා। එයා තමයි මේකේ ආරම්භක විදුහල්පතිතුමා වුණේ। ඊට පස්සේ විදුහල්පතිතුමත් එයා මුල්ම ගුරුවරයාත් එයා එයාගෙන් තමයි මේ පාසල ආරම්භ කරලා තියෙන්නේ। එතනින් පස්සේ එතකොට නම් ළමයි ඉඳලා තියෙනවා මේකේ 100ක් වගේ ප්‍රමාණයක්। ඊට පස්සේ තමයි ආයේ ටිකක් අර ළමයි ටිකක් අඩු වෙලා එහෙම තියෙනවා। දැන්ට අපේ ඉස්කෝලේ ඉන්න 38 දෙනෙක් අලුත් දැන් 2024 එක වසරට ඉන්නවා ළමයි ඇප්ලිකේෂන් බාර දීලා තියෙනවා අපිට ඇප්ලිකේෂන් 15ක් එතකොට ඒක තියෙනවා මේක ගොඩක්ම දුෂ්කර පාසලක්। ඒ කියන්නේ මේකේ ඉන්නේ අර ගොවිතැන් කරන දෙමෝපියන්ගේ දරුවෝ රජයේ සේවකයින්ගේ දරුවෝ ඉන්නේ 40ක් විතර। ඒ අයගිනුත් අර සිවිල් ආරක්ෂක අංශේ අය තමයි ගොඩක්ම ඉන්නේ। අනිත් අය ගොවිතැන් ඉන්න තමයි යාලා යැපෙන්නේ। එයාලගේ ප්‍රධාන දේවෙනි ගොවිතැන ගොඩක් දුෂ්කරතා මැද තමයි මෙයාලා ඉගෙන ගන්නෙ। ඒ කියන්නේ දැන් අම්මලා කුඹුරු වලට යනවා දෙම තාත්තලා කුඹුරු වල වැඩ। එතකොට යාලට අර ගොඩක් අපහසුතා තියෙනවා। සමහරක් අයට අර කෑම බීමෙන් පවා අපහසුතා තියෙනවා। ඒ කියන්නේ කන්නවත් නැති කට්ටිය ඉන්නවා මේ පැති වල। සමහරක් ළමයි දැන් අර උදේ කෑම දෙනවනේ මේකේ අර පෝෂණ වැඩසටහනක් තියෙනවා। සමහරක් අය ඉතින් ඒ ඉඳන් ඉස්කෝලේ යන ළමයි පිරිසක් ඉන්නවා। ඇත්තට මේ කියන්නේ අර ගෙදරිනුත් කැමීම නැති හින්දා ගොඩක්ම අලි කරදරත් මේ පැත්තේ තියෙනවා। ඒ කියන්නේ අපේ ඉස්කෝලේටම අලි ඇවිල්ලා තියෙන එනවා। ඉස්කෝලේ මේ බෝගහ තියෙනවා। බෝගහ අපි දවස් ගාණක්ම අලි ඇවිල්ලා කඩලා තියෙනවා। ඊට සමහර දවස්වලට අපි උදේට එද්දි
අලි ඉන්න ඒ කියන්නේ ඒ වෙලෙට තමයි අලි ඉස්කෝලෙන් ගිහිල්ලා තියෙන්නේ. දැන් අපි 6:00 7 විතරේදී ඉස්කෝලේ එනවා. ඒ ඉතින් තමයි දෙමව්පිය තමයි අලි ඉස්කෝලේ එන්න දෙන්නේ. එයාලා පන්නනවා. එයාලා ඇවිල්ලා ඉන්න වෙලාවට. එතකොට අපි එද්දිත් එයාලා අලි ඉන්න වෙලාව තියෙනවා. ඒක මම ගියපු වෙලාව. ඒ වගේ ගොඩාක් දුෂ්කරතා මැද්දේ තමයි මේ ළමයි ඉගෙන ගන්නෙ. එතකොට අර එයාලගේ පැමිණි මෙහෙම චුට්ට හොඳයි ඉතින් කියන්නේ. අර දක්ෂ දරුවෝ ඉන්නවා. එමේ ගොඩක් අදක්ෂයි කියන්න නැහැ. ගොඩක් දක්ෂතා තියෙන දැන් මේකෙම ඉන්න අර නැටුම් වලට එහෙම ගොඩක් දක්ෂ ළමයි ඉන්නවා. බාහිර දේවල් වලට එහෙම ගොඩක් දක්ෂ ළමයි ඉන්නවා. ඒ වුණාට අර එයාලගේ දක්ෂතා එළියට දාන්න අවස්ථාව හිමි වෙනවා අඩුයි. එහෙම එකක් තියෙනවා. එතකොට අපේ ප්‍රින්සිපල් දැන් ඉන්න ප්‍රින්සිපල් තමයි අනුලාවති මහත්මිය. එයා නම් මේ වෙලාවේ කලාප කාර්යාලයේ විදුහල්පති රැස්වීමත් සම්බන්ධලා ඉන්නේ. අපේ ගුරු මණ්ඩලය ගත්තොත් දැනට ඉන්නේ ගුරුවරු 3 දෙනයි. ඒ 3 දෙනාගෙන් තමයි දැන් අපි පන්ති පහක් ආවරණය කරනවා. 1, 2, 3, 4, 5 පන්ති පහම කරනවා. ඒක කරන්නේ මේ අපේ එක ටීචර් කෙනෙක් 3, 4 එකට පන්ති දාගෙන ගන්නනවා. එක්කෙනෙක් 1 වසර කරනවා. මම 2 වසර කරනවා. 2 වසර ඇරියට පස්සේ ආයේ 5 වසරට යනවා. උදේවරුයි අපේ ප්‍රින්සිපල් තුමිය 5 වසරට සිංහල උගන්වනවා. 1 වසරේ ගුරුතුමිය පරිසරය ටික කරනවා. මම හවස්වරුවේ ගණිතේ කොටසත් කරනවා. ඒක අර ශිෂ්‍යත්වයෙන් පස්සේ තමයි අපි මේ විදිහට බෙදාගත්තේ ගුරුවරු අර හිඟ නිසා. ඒ ළමයින්ට අසාධාරණයක් නොවෙන්න අපි කොහොම හරි යාලගේ අර ඉගෙනීම් කටයුතු ටික කරගෙන යනවා ඉතින්. उत्सव सार्थक
අපේ උත්සව සංස්කෘතිය පිළිබඳ ලොකු සංවිධානය කටයුත්තක් කරගන්න අවස්ථර ප්‍රොහිතියාවක් ලැබුණා. උනා ඒකට පළමුවෙන් අපේ ආදරණීය ගුරු මහත්මියන්ගේ සමාව වෙනවා. ගාරු විදුහල්පතිතුමිය අපිට දැනු ආකාරයට වෙලාව තමයි ඇත්තටම අපි සූදානම් කරගත්ත වෙලාවට කලින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න උනා. ඒ නිසා චූටි චූටි අඩුපාඩු උනා. ඒ අපි හිතනවා අපේ අපේ ඇත්තටම මේ ගුරු මහවරු පියෝ අපි ගැන හිතක් හිතන්නේ නැති වෙයි කියලා. ඉතින් ඇත්තටම අපි මුලින්ම අවස්ථාව දෙනවා ආදරණීය ප්‍රධාන අමුත්‍යයට අපේ සියලු දෙනාම ආමන්ත්‍රණය කරලට. මණ්ඩලයේ ගුරු මහත්මීන්ගෙන්ද මේ පස්සලේ ගුරු මහත්මීන්ගෙන්ද එමිනි සිටින ආදරණීය දෙමාපියන්ගෙන් සහ දරුවන්ගෙන් අවසරයි. ඇත්තටම මේක අපිට සුවිශේෂී අවස්ථාවක්. මේ අවස්ථාව අපිට ලැබුණේ අපේ ඉස්කෝලේ ඉන්න ශිෂ්‍යනායක මණ්ඩලය ඒගොල්ලන් පොදු කටයුත්තක් කරන්න සමාජ සේවයක් කරන්න තීරණය කළා. ඒ අවස්ථාවේ අපි තීරණය කරා පහසුකම් අඩු දුෂ්කර ප්‍රදේශයක තියෙන පාසලකට ඒ පාසලේ ඉගෙනුම් ලබන දරුවන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අපි ලබා දෙමු කියලා. එතකොට අපි ද්‍රව්‍ය එකතු කරගත්තට පස්සේ අපිට ස්ථානීය පිළිවදව ගැටලුවක් ඇති වුණා. අපි කාටද දෙන්නේ කියන්නේ. ඊට පස්සේ අපේ ඉස්කෝලේ ඉන්න සාමයේ සිරිවර්ධන කියන ගුරු මහත්මිය අපිට උදව් උපකාර කරා මේ පාසලේ ඉඳහා තෝරගන්න. ඉගෙන නාගස් දෙන්න ප්‍රාථමික විද්‍යාලය. ඉතින් අපි මේ පාසලට ආවේ අපේ ශිෂ්‍යනායක දූදරුවන් විසින් ඒගොල්ලන් කරපු ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් විදිහට ඒගොල්ලන් රැස් කරගත්ත පාසල් උපකරණ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටික ඔයගලන්ට බෙදලා දෙන්න. එතකොට මෙතනදී අපි දරුවන්ට අවශ්‍ය කරන පාසල් බෑග්, පොත්පත්, පුස්තකාලයට බෑග් ඊට අමතරව අපි මිලදී ගත්ත ඔයගලන් වෙනුවෙන් වයිට් බෝඩ්ස් පහක්. ඉතින් අඩි 6යි අඩි 3 ලොකු වයිට් බෝඩ්ස් පහක් මිලදී ගත්තා. නමුත් අවස්නාවකට අපේ වාහනේ ටික දාන්න එන්න විදිහක් නැහැ. ඒක ලොකු වැඩි. ඒක නිසා අපි තීරණය කරා ඒක අපහසුද කොහෙට කෝච්චියේ වැලි කන්දට එවන්න. එතකොට පොඩි කරදරයක් ඔයගලන්ට කරන්න වෙනවා. වැලි කන්දේ ඉඳලා බඩු ටික මෙහෙට ඔයගලන් අරගෙන එන්න වෙනවා. ඉතින් මේ ඇත්තටම අපි මේක ගොඩක් සතුටින් කරේ. මෙහෙට ආවට පස්සේ මේ දරුවන්ගේ දුෂ්කරතා දැකලා අපි ගොඩක් දුක් වුණා සහ අපිට මේ වගේ මේගොල්ලන්ට සුළුවෙන් හරි උදව් උපකාරයක් කරන්න පුළුවන් වීම පිළිබඳව ඇත්තටම අපේ හිතේ තියෙන ලොකු සතුටක්. අපි හැමෝම එකිනෙකාට උදව් කරගෙන ජීවත් වෙන්න ඕන. එතකොට අපේ දරුවෝන් ඒ ආදර්ශය තමයි හැමෝටම දුන්නේ. අපේ දරුවෝ තමයි මේ දේ තීරණය කරලා මේ දේවල් ඔක්කොම සූදානම් කළේ. ඉතින් මේ ඔබලන් ඉස්කෝලේ මේ ගුරු මහත්මිය ප්‍රකාශ කරා අපි අමහොත්සාවකින් පත් කරගෙන යන සමාවෙන්න කියලා. ඇත්තටම අපි දුර බැහැර ඉඳන් එන නිසා මග කොහොම වෙයිද දන්නේ නැති නිසා මග අපිට සමහර තැන්වලදී ට්‍රැෆික් තියෙන්න පුළුවන්. සමහර විට මනාලිය ඇවිල්ලා පාරේ බ්ලොක් වෙලා අපිට ගොඩක් වෙලා ඉන්න වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ මේ අප්‍රමාදී දේවල් වලට මුහුණ දෙන්න වෙයිද කියලා. ඒක නිසා පෙර සූදානමක් විදිහට අපි හතරට එන්න ලෑස්ති වෙලා හතර හමාර වෙද්දිම අපි එහෙන් පිටත් වුණා. එතකොට මග දෙයලි පිටින් කිසිම කරදරයක් වෙන්නේ නැති නිසා වෙලාවට කලින් මෙතෙන්ට එන්න පුළුවන් වුණා. ඒත් මෙතෙන්ට ආව වෙලේ ඉඳන් ඒගොල්ලන් අපි උණුසුම්ම පිළිගත්තා. මේ හරි වරි වුණා. මේ බොහොම කලබලයට පත් වුණා. අපි දැන් කලින් ආවා ඒගොල්ලන් සූදානමක් නැහැ කියලා. ඇත්තට මෙතන කිසිම අඩුපාඩුවක් නැහැ. අපි ඔක්කොම එකම ගුහි ශ්‍රේෂ්ඨයේ ඉන්න පිරිසක්. අපි හැමදාම කරන්නේ දරුවන්ට සේවය කරන එක. ඉතින් මම ඉල්ලා සිටිනවා මේ පිළිබඳව පොඩ්ඩක් හරි කනගාටුවක් තියනවා නම් ඒක අපි හැම කිසි දෙයක් කනගාටුුනේ නැහැ. අපි දැක්කේ හොඳ පෙර සූදානමක්. අපි දැක්කේ ඔබලාගේ උද්‍යෝගයක්. මේ ඒක අපිත් දැන් අපි කිව්ව වෙලාවට කලින් අපිත් කරේ. ඒ නිසා ඒ පිළිබඳ හිතලා බලන්න එපා. ඒක ගැන කල්පනා කරන්නත් එපා. ඉතින් ඇත්තටම මේ ඔබලන් අපි හිතුවට වැඩිය මේකට මහන්සි වෙලා තියෙනවා. සංග්‍රහ කටයුතු ලෑස්ති කරලා තියෙනවා. අපි මේ දැනුම් දුන්නේ පාසලට අපිට තේකක් විතර ලෑස්ති කරලා තියන්න කියලා. ඇත්තටම හිමවත් කරදරයක් කරන්න අපිට ඕනේ වුණේ නැහැ ඇත්තටම. ඉතින් මේ ඔබලන් කරපු සියලු දේවල් වලට ආගන්තුක සත්කාර වලට බොහොම ස්තුතියි. ඉතින් මේ ආදරණීය දුවේ පුතේ මම මේ ආමන්ත්‍රණය කරන්නේ ඔයගලන්ට. හොඳට අහගන්න. හොඳට අහගන්න මගේ දුවලා පුතාලා. ඔයගලන් තමයි අපේ රටේ අනාගතය. නේද? ඔයගලන් හොඳට ඉගෙන ගත්තොත් අපේ රට දියුණු කරන්න පුළුවන්. ඔයගලන්ට විවිධ දුෂ්කරතා තියෙන්න පුළුවන්.
හැමෝටම හිතන පතන සියලු දේවල් හම්බ වෙන්නේ නැහැ එක විදිහට. ඒක නිසා ඔයගලට අභියෝග ගොඩක් තියෙනවා. අභියෝග වලට මූණ දෙන්න ඔයගලන් ශක්තිමත් වෙන්න. ඔයගලන් තමයි වැඩිමුරම ශක්තිමත් වෙන්න. ඔයගලන්ගේ අම්මලා සාත්තර ඔයගලට හැකි හැම වෙලාවකම උදව් උපකාර කරන්නේ ඔයගලට ඉගෙන ගන්න. ඔයගලන් ඉගෙන ගත්තොත් ඔයගලට රටේ ඉහළ තැනකට යන්න පුළුවන්. ඔයගලන්ට මේ හම්බ වෙලා තියෙන අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ගන්න. දැන් ඔයගලන්ට නැන්දලා මාමලා වෙලි ඉස්කෝල වෙලා අය ඔයගලන්ට කොටක් උදව් කරනවා. ඒ උදව් කරන්නේ ඔයගලන්ට තියෙන අඩුපාඩු ටික හැකියතා අඩු කරගන්න. මගහරව ගන්න. ඒක නිසා හොඳට හිතට ගන්න මගේ දුවල පුතාලට ටික අපි කවදා හරි දවසක හොඳට ඉගෙනගෙන හොඳ තැනකට යනවා කියලා. හොඳට ඉගෙනගෙන මෙතන ඉඳලා ඔයගලන්ට තියෙන ලොකු ශාරීරික පාසලකට ගිහිල්ලා උසස් අධ්‍යාපනය ලැබලා කැම්පස් එකට ගිහිල්ලා හොඳට උපාධියක් අරගෙන හොඳ ඉගෙනීමක් සහිතව හැම වැඩේම කරනවා කියලා ඔයගලන් ගොවිතැන් කරන්න කැමති නම් ඒක කරන්න පුළුවන්. ඒතකොට ඉගෙනගෙන ගොවිතැන් කරනකොට හොඳ කලමනාකරණයකින් මේ වැඩේ කරන්න පුළුවන්. ඒතකොට අධ්‍යාපනයේ ඉහළටම යන්න තරයේ හිතට ගන්න තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න හොඳ අදිෂ්ඨානයක් ඇති කරගන්න කියලා ඉලක්ක දෙන්නේ මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි. आराधना उदाहरण
Thank you.
ඉන්න ගුරුවරු ඇත්තටම ලොකු ශක්තියක් අක්ක ලොකු කයියා ඉන්න ළමයිට උගන්වන්නේ කටයුතු නිසි ආකාරව කරනවා අපි ඇත්තටම අපේ දෙමව්පියා මේ අවුරුද්දේ අපි අනුරාධපුරේ පළාත් අධ්‍යක්ෂකතුමා හම්බුණා ගිහිල්ලා එතකොට ආණ්ඩුකාරතුමා හම්බුණා කොළොන්නරුවට ගියා දැන් අපි ගුරුවරු ඉල්ලන්න ඕන තැන් වලට ගිහිල්ලා ඉල්ලලා තියෙන්නේ නමුත් අපේ පාසලට එක ගුරුවරයෙක් ලැබුණා තිබ්බේ ඒ වෙනුවට අපේ ගුරුවරු හිටපු ගුරුවරුට කියන්න ගියා මේ වෙනකොට ගුරුවරු තුන්දෙනා ඉන්නේ අවසානට මේ ළඟදී අපි කලාප කාර්යාලයට ගිහිල්ලා ඉල්ලීමක් කරා අපිට දුර ඈත කලාපලින් ගුරුවරු එකා අපිට මේ ළඟ අහල කාලේ ගුරුවරු ටිකක් දෙන්න අපේ පාසල ශක්තිමත් කරගන්න ඕනි අපේ දූ දරුවන් ඈත පාසලකට දාන්නද මොකද කියනවනම් කිලෝමීටර 4ක් දුර යන්න ඕනි අතලපුර ඉස්කෝලේ තමයි ඇත්තටම ඊළඟ ඉස්කෝලේ තියෙන්නේ ඒ ඉස්කෝලේ යන එක බස් එකයි තියෙන්නේ හතමාරි බස් එක ඒ බස් එකට මේ පුංචි දූ දරුවන් දැවගුවාම පොඩි වෙනවා කැලණ පොඩි වෙනවා ඇත්තටම යවන්න අමාරුයි බයික් තියන අය ආයි බයික් නැති අය යන්න වෙන්නේ නැහැ ඒ නිසා අපි පාසල රැකගත යුතුයි කියලා දෙමාපිය පිරිසක් අක්ෂර ළඟට ඉන්නවා අපි අපේ ටීචර්ලා දෙන්නෙක් ඉන්නවටම අවුරුදු පහ සම්පූර්ණ වෙලා මේ වෙලාවෙදි අපි ඒ ටීචර්ලා ගෙවල් දෙකට ගිහිල්ලා බැලලා ඉල්ලීමක් කරා අපි පාසල බාර ගන්න අපි කලාවට ලියුම දෙන්න කලාවට ලියුම ඉල්ලීමක් කරා ඇත්තටම ඉතාම සතුටුදායක ආරංචියක් ඊය අපි ලියුම අරන් යනකොට නිමල ටීචර් දෙවලම ලියුම ලිව්වලු තරදවත් රැකීම අපේ පාසලේ වැඩ බාර ගන්න කියලා දෙමාපියන්ට ඇත්තටම සතුටුදායක අවස්ථාවක් මේක ඒ වගේම ගෙන මෙතනින් එහාට යන්න ලෝකෙකට ඔයාලා ප්‍රාර්ථනා කරන්න කියලා ඉල්ලීම
නායක පිහිරෙන්න ඕන මොකද මේ වගේ කුංචි දූතරුවන්ට අපි වගේ දුප්පත් දෙමාපියන්ගේ දූතරුවන්ට මේ වගේ විශ්වාසයගේ ලබා දෙන්න මේ ජීවිතවලට නෑතුණු නායක පුරු මෑණිවරුන්ට මේ වගේම ඒ ශිෂ්‍ය නායක බිරිඳට නැවත ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ වගේ සත්කාර කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා